සුබ දවසක් ඔයාලා හැමෝටම ඔන්න මම අද අරගෙන ආවා කොහොමද ඉක්මනින් රසට පුහුල් දෝසි හදන්න කියලා මගේ ළඟ තියෙනවා පුහුල් ගෙඩියකුයි ලබු ගෙඩියකුයි දෙකක් දැන් ඔයාලා සමහරු මේක පටලව ගන්නවා මේ තමයි පුහුල් පුහුල් ගෙඩියේ මේ වගේ තියෙනවා අලු ඒක නිසා තමයි අපි මේවට අලු පුහුල් කියන්නේ එතකොට මේ ඔයාලට පුහුල් ගෙඩිය අඳුන ගන්න පුළුවන් අලු තියෙනවා මතු පිට ඒ වගේම මේ තියෙන්නේ ලබු ලබු තියෙනවා මේ හැඩේනුත් තියෙනවා දිගටිවත් තියෙනවා සමහර වෙලාවට ඔයාලා පුහුල් කියලා ලබු නේද ගේන්නේ දැන් වර්ධින්නේ නෑනේ දැන් අපි පුහුල් ගෙඩිය දෙකට කපලා එක කොටසක් තමයි මම අද හදන්නේ මේ මැද කොටස අයින් කර ගැනීමෝ ඔන්න දැන් පුහුල් ගෙඩිය මේ වටේ තියෙන පොත් ඔක්කොම අපි අයින් කර ගන්න ඕන. ඒ කියන්නේ කොළපාට තියෙන සේරම ටික අයින් කර ගන්න ඕන. පොත් චුට්ටක් රැඳෙන තියන්න එපා. ඊට පස්සේ මේ මැද තියෙන ඇට සහ පුළුම් වගේ කොටස ඒ ටිකත් අයින් කර ගන්න ඕන. අයින් කරලා අපි දැන් මේක කොටස් වලට කපාගෙන ඉමු. අපිට පහසු වෙන්න. දැන් මෙතන බර තියෙනවා 800 ගණක් අපි ග්‍රේඩ් කරලත් බර බලන්න ඕන කොච්චරද කියලා. පුංචි යාළුවෙකුත් ඉන්නවා ඔන්න ඔයාලට. දැන් හරි දැන් අපි එහෙනම් මේ කපාගත පුහුල් කොටස් දෙක තව පොඩි කොටස් වලට කපලා මෙන්න මේ වගේ පොඩි කොටස් වලට කපලා ग्रेट एकक उपयोगी करगेन मेन्न मे वगे ग्रेट करगेन इन्न दैन मे ग्रेट करद्दि पुहुलल तियेन वतुर बर अयिन वेनवा मे पेनवने दयालट वतुर දැන් අපි මේ ටික ඔක්කොම එකතු කරලා වැඩිපුර වතුර ටික පෙරාගෙන ඉමු. මෙන්න මේ විදියට ඔයාලට පුළුවන් හැන්දක් පාවිච්චි කරලා වැඩිපුර වතුර ටික පෙරා ගන්න තද කරලා. මෙන්න මේ විදියට හැන්දකින් තද කරලා වැඩිපුර වතුර ටික පෙරා ගන්න. මේ විදියට වැඩිපුර වතුර පෙරාගෙන අපි මේ පොහොල් ටික භාජනයකට එකතු කරමු. දැන් ඊට පස්සේ උතුරපු වතුර, ඒ කියන්නේ හොඳටම නටන වතුර එකක් අරගෙන අපි මේ පොහොල් ටික වැහෙන්නම වක් කරලා තියන්න ඕන. ඒ කියන්නේ මේ පොහොල් ටික තැම්බෙන්න. ඊපස් ඔයාලට පුළුවන් පැයක් හෝ පැය දෙකක් තියන්න. මම මෙතනදී පැය දෙකක් තිබ්බා. පැය දෙකක් පියනකින් වහලා පුහුල් ටික තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ පුහුල් වල බර බැලුවා. පුහුල් වල බර ග්‍රෑම් 500කට ලම් වෙන්න තිබුණා. ඒ කියන්නේ ග්‍රෑම් 498යි. ඒක නිසා මම සීනි ග්‍රෑම් 350කුයි වෙනම ග්‍රෑම් 50ක් විතර ගත්ත දවටන්න. දැන් අපි උණු වතුරේ බහා තිබුණු පුහුල් ටික පෙරාගෙන ඉමු. මම මුලින්ම නූඩල්ස් හදලා පෙරා ගන්න අපි පැස්ට පෙරා ගන්න ඒ භාජනයක් උපයෝගී කරගෙන ඉස්සෙල්ලම වතුර ටික පෙරා ගත්තා ඊට පස්සේ රෙදි කඩක් ඒ කියන්නේ මල් පීස් රෙදි කෑල්ලක් අරගෙන ඒ මතට මේ පුහුල් ටික එකතු කරලා වැඩිපුර තියෙන වතුර ඔක්කොම අයින් කරගත්තා බලන්නකෝ එක කොහොමද කරන්න කියලා මෙන්න මේ වගේ ඔක්කොම ටික එකතු කරලා දැක්කනේද ඔයාලට පැහැදිලි නේද දැන් අර පුහුල් වල තියෙන වැඩිපුර වතුර ඔක්කොම ටික අපි මේ වගේ අයින් කරගෙන ඉන්න ඕන ඊට පස්සේ ලිපේ තියන්න සුදුසු භාජනයක් අරගෙන අපි මේ පුහුල් ටික වතුර අයින් කරගත්ත පුහුල් ටික ඒ භාජනයට එකතු කරගන්නවා. දැන් ඊට පස්සේ අපි මොකද දන්නවද කරන්නේ?
මේක ලිපේ තියලා තවත් වතුර තියනවා නම් රත් කරලා අයින් කරගන්න ඕනේ. ඔන්න දැන් වතුර ගතිය නැහැ. දැන් අපි මේකට සීනි එකතු කරමු. ගින්දර වැඩි කරගන්න එපා. වැඩිත් නැති අඩුත් නැති මද ගින්දරේම තියන්න. දැන් ඔයාලට පෙනේ සීනි දිය වෙලා දැන් පැණි වගේ හැදීගෙන එනව නේද? දැන් තව ටික වෙලාවක් යනකොට මේ සීනි ඝන වීගෙන එනවා. දැන් තාම නැහැ. තව ටික වෙලාවක් තියන්න ඕන. ඔන්න දැන් හරියාගෙන එන්නේ. නමුත් තාමත් අපිට ලිපෙන් ඉවතට ගන්න බෑ. හරි පදම ඇවිල්ලා නැහැ. ඔයාලට පෙනේවි සීනි ඝන වෙලා වටේ ඇලෙනවා. ඒ වෙලාවට තමයි අපි ලිපෙන් ඉවතට ගන්න ඕන. ඔන්න දැන් හරි. දැන් පුහුල් එක ගුලියක් වගේ එකට එකතු වෙලා සීනිත් වටේ මිදිලා දැන් අපි මේක ලිපෙන් ඉවතට ගමු. මේ විදියට බේකින් පේපර් එකක් දාගත්ත තැටියකට එකතු කරලා නිවෙන්න තියමු. නිහොඳට නිවුනට පස්සේ මෙන්න මේ විදියට කෑලි කපාගෙන වෙන් කරලා ඊට පස්සේ අපි අර ග්‍රෑම් 50ක් වෙන් කරගත්තනේ සීනි. ඒ සීනි ටික තැටියකට එකතු කරලා මෙන්න මේ විදියට පුහුල් කෑලිවල දවටන්න ඕන. පුහුල් ලිපේ තියලා ගොඩාක් රත් කරන්න එපා. එතකොට හයිය වෙනවා. අපිට මෙලෙකටත් හයියටත් නැති පුහුල් දෝසි තමයි ඕන. දැන් හරි. දැන් ඔක්කොම සීනි දවටලා තියලා දැන් අපි පුහුල් දෝසි හදලා తిවරයි. බලන්න හොඳට තියෙනවා නේද? මේ දැන් හදපු ගමන්නේ පහුවදාට තවත් රසයි. දැන් එහෙනම් ඔයාලා දන්නවා පුහුල් දෝසි ඉක්මනින් රසට හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් ඔයාලගේ අදහසුත් මට ලියන්න. ආයි දවසක ඔයාලා කැමතිම දෙයක් අරගෙන එන්නම්. මම මේකේ ගන්න ප්‍රමාණය ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් එකතු කරන්නම්. ඔයාලට මේ සැරේ නත්තල් කේක් හදන්න ඔන්න පුහුල් දෝසි හදාගන්න ලේසිම විදිය මම අරගෙන ආවා. හැමෝටම සුබ දවසක්.